Gedara FM. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා තොරතුරු තාක්ෂණයේ සාමාන්‍ය පෙළ 400ක් ලෙස ඉදිරියේදී එක් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසායි. මේත සමගාමීව නැනෝ තාක්ෂණයේ ජෛව තාක්ෂණයේ රොබෝටික්ස් කෘතිම බුද්ධිය වැනි නැගියෙන විෂය ධාරා සමග තොරතුරු තාක්ෂණය මුසුකර සිසුන්ට දැනුම මෙන්ම තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම මගින් අනාගත අභියෝග ජය ගැනීමේ මාවත සකස් කිරීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දී තොරතුරු හා සංනිවේදන තාක්ෂණ සූරයෝ තරංගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකට සහභාගී වෙමි. සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සිසු රටවලට සාපේක්ෂව දැනුම අතින් ඉදිරියෙන් සිටියද එම දැනුම ප්‍රායෝගිකව භාවිතා කිරීමේ ක්‍රියාදාමයක් ශ්‍රී ලංකාවේ නොමැති බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දෙන්නදී රජයේ පාසල්වල තුන්වන වාරයේ හෙට සිට ආරම්භ වේ. එටින් ආරම්භ වන 2022 වර්ෂයට අදාළ තුන්වන වාරයේ මාර්තු 24 වනදා දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී සිටින්නේ. මෙම පාසල් වාරයේ අතරමැද අධ්‍යාපන පොත් සහතික පත්‍ර උසස් පෙළ විභාගයේද පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ජනවාරි මාසයේදී සිසුන්ට නිවාඩු ලබා දීමට නියමිතව තිබේ.